අපිට බල්ලෝ බිරුවට කමන්නේ මේ නරි හූ කියනකොට තමයි හිතට අමාරු මොකද මේ ඊට ඉස්සෙල්ලා කතා කරලා ගියා මේ රාධාකිෂ්ණ ඇමතුමා නෙවෙයි ස්තෙල් ඇමති වෙලා ඉඳලා රටත් විනාශ කරලා පොලිනුත් අදලා මිනිස්සුත් මරලා ජනාධිපති කෙනෙකුත් ගෙදර ඇරලා ආණ්ඩුවකුත් වෙනස් කරපු අය තමයි මේ අපිට උගන්වන්න දෙන්නේ මේ නරි හූ කියනකොට ඒක තමයි මේ මේ අපිට හිතර වේදනා මේ මෙතන ඇවිල්ලා දොඩවනවා තවල් ලැජ්ජ නැතුව කැබිනට් ඇමතිකම් කරලා තෙල් ඇමතිකම් කරලා මේ රෙදි ඇඳගෙන දැනා කතා කරන්න. ඉතින් ඒ ගැන මම මේ වෙලාවේදී කියන්න ඕනේ හිටියානම් රෙදි නැති වෙන්න කියනවා හොඳ වෙලාවට අපි රෙදි ඇඳගෙන එළියට ගියක එළියට ගියා. ඒ නිසා මේ රටේ මිනිසුන්ට ඕගොල්ලෝ වෙනස් කරන්න බෑ. මොකද ඕගොල්ලෝ තමයි ඥානක්ක ගාවට ගිහිලා හිටියා රතු නූල් කාරෝ ටික. වැඩිම රතු නූල් කාරෝ හිටියේ මේ පාර්ලිමේන්තුවේ. රතු නූලක් දැම්මනම් ඥානක්ක ගාවට ගිය කට්ටිය තමයි ඉස්සර හිටියේ රතු නූල් කාරෝ. ඔය ඥානක්කගේ රතු නූලක් බැඳපු කෙනෙක් තමයි යත්. හැබැයි පුතෝ අපි රතු නූල් බැඳ නැතුවට ඥානක්කට කියන්න බැරි වෙච්ච ඒවා අපි කිව්වා. අපි ඥානක්කට කියන්න බැරි වෙච්ච ඒවා මේ පාර්ලිමේන්තුවේ අපි කිව්වා රතු නූල් බැඳ නැතුවට. අපි ඥානක්කර ගාවට ගියේ නැතුවට රතු නූල් බැඳ නැතුවට අපි ඥානක්කට කියන්න බැරි ඒවා අපි කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙනවා අගමැති වෙනවා කියලා. කියපු හින්දා ජනාධිපති වුණා අගමැති වුණා එක නෑ කියන්න බෑ. එකයි දෙකයි එක කියනකොට දෙක කියන්නේ චාමර හිටියා. ඊට පස්සේ තමයි වජිරාභය වර්ධනලා හරියෙන් ප්‍රනාන්දුලා මනුෂ්‍ය නානයක් කරලා ඔක්කොම හිටියේ. හැබැයි එකයි කියනකොට දෙක කියන්නේ ජාමරලා හිටියා. හැබැයි මේ වෙලාවේදී කියන්න ඕන දැන් එක කියනකොට 150 කියන්නේ ඉන්නවා. පෙරේද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා හිටියා. එයා පැත්තේ කාමරේ හම්මඩඩු අපිට යන්න බෑ පෝලිං ගාලා දැන් සමගි ජන බලවේගේ අය තමයි එතන පෝලිං ගාලා ඉන්නේ. සජිත් මහත්තයා ඔබතුමාට පේන්නේ නැහැ තුන්වෙනි තට්ටුවේ ඔබතුමා විපක්ෂ නායකාරී කාර්යාලයේ හිටියට එයා පැත්තේ පෝලිං ගාලා ඉන්නේ. රනිල් මහත්තයා ජනාධිපතිතුමා ආවම හම්බෙන්න. ඒ නිසා මං හිතන්නේ දැන් සජිත් ඇමතුමා සජිත් විපක්ෂ නායකතුමාගේ බහින කලාව නගින කලාව නෙමෙයි කොහොමත් නගින්නේ නැහනේ. බහින කලාව තමයි දැන් තියෙන්නේ. නගින කලාව නෙමෙයි මේ දවස්වල තියෙන්නේ. එනිසා මේ අද උදේ එතුමාගේ විපක්ෂ නායකතුමා කිව්වා මේ ආණ්ඩු පක්ෂයයට මලගෙදර යන්න බෑ රැස්වීමක් තියාගන්න බෑ බොහොම අමාරුවෙන් යන්නේ කියලා. මං එතුමාට හැබැයි කියනවා එතුමා බදුල්ලේ ගිහිල්ලා වැලිමඩ රැස්වීමට යනකොට සෙනග නැතුව උමාය බන්ට් එකේ පය දෙකක් ඉඳලා තියෙනවා. සෙනග එනකම් පය දෙකක් උමාය බන්ට් එක උඩට වෙලා ඉඳලා තියෙනවා. සෙනග ටිකක් බොහොම අමාරුවෙන් 7-800ක් එකතු කරගෙන තමයි රැස්වීම තියලා තියෙන්නේ. ඡන්දේ තිබ්බනම් බලාගන්න තිබ්බා වැඩේ අපිට වැඩිය. මං හිතන්නේ හඳුන් කුරු අල්ලල්ලා ඡන්දේ කල්යනායකට සතුරු වෙන්න ඕන සමහර විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම. මොකද අපි දන්නවා ඒකම අපි කියන්න ඕන පෝලිං ගහලා ඉන්නේ ඊළඟට බඩු කැරගෙන යන්නේ ඊළඟට අපිට නෑ සීට්. අපේ මූලාසනේ මන්ත්‍රීතුමා ඔබතුමාලාට අපිට සීට් නැති වෙනවා. මොකද අර පැත්තෙන් ඔක්කොම පෝලිං වුණාම ඊළඟට සීට් නෑ. මොකද ඊළඟ අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති තමයි. ආයක කඩව වෙනස් කරන්න බෑ. ඔය ඥානක්කලා කිව්වේ නැතුවට ඥානක්කලාට ගිහ ගාවට ගියාය කිව්වේ නැතුවට අපි කිව්වොත් දෙයක් හරියනවා. සා අනිවාර්යෙන් ජනාධිපති වෙනවා. හැබැයි එතකොට පෝලිමේ අපි නැති වෙයි. කමක් නෑ. එයා පැත්තෙන් සූදානම් වෙලා සැදී පැදී ඉන්නවා. සජිත් මහත්තයා විතරක් වෙයි දන්නේ අන්තිමේදී. එහෙම වුණොත් අර ගියතරේ රනිල් මහත්තයාට හිටියා වගේ අපි ගිහින් හිටගමු එතන. ඒක තමයි අපි කරන්නේ. ඒ නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන ලාල්කාන්ත බෝගම්බර රැස්වීමේදී කියනවා සජිත් මහත්තයාගේ අම්මාගේ පෙන්ෂන් එක කපන්න ඕන මහින්ද මහත්තයාගේ පෙන්ෂන් එක කපන්න ඕන ඒ වගේම මෛත්‍රීපාල මහත්තයාගේ පෙන්ෂන් එක කපන්න ඕන. ඒගොල්ලෝ පෞද්ගලික කරන මම ලාල්කාන්තගෙන් අහනවා කිව්වට කමන්නේ කෙලින් අනුරාධපුරයේ මිනිහෙක් ඇටියට කෙලින් කතා කරන්න. අර අපේ ඉන්න මාදිවල ගෙදරින් ඇයින් වෙලා රෙදි ඇඳගෙන D10 ගෙදරින් ඇයින් වෙලා ගිහිල්ලා අනිත් කට්ටියගේ පෙන්ෂන් නතර කරාට කමන්නේ නැහැ. නිකන් බෝගම්බර නැගලා ටී ෂර්ට් කෑල්ලක් ගහගෙන බඩු චුට්ටක් දාලා හැබැයි ඒ වෙලාවේ ඉඳලා හිටියේ. සජිත්ගේ අම්මා ප්‍රයිවට් එකට මොකද පෞද්ගලිකකරණය කරනවා. මෛත්‍රීපාල මහත්තයාට බැන්නා. මං කියන්නේ මේ ජනාධිපතිවරුන්ගේ මුදල් කැපුවට කමක් නැහැ. හැබැයි කපන් ඉස්සලා තමන් ඉන්න තැන D10 ගෙදරින් ඇයින් එලා අපේ මේ අහිංසක මන්ත්‍රීවරු ඉන්නවා ඉන්න තැනක් නැතුව. එයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් ඇයින් වෙලා ගිහිල්ලා මන්ත්‍රී නිවසෙන් ඇයින් වෙලා ගිහිල්ලා අපේ අහිංසක මන්ත්‍රී කෙනෙකුට ගේ දීලා ඉවර වෙලා ඇවිල්ලා ඉවර වෙලා මේවා කිව්වනම් අන්න නම්බුකාර මිතිය. අපිට කිව්වත් අපි ගේ බාර දුන්නා. දැන් මම 2019 මූලාසනේ මන්ත්‍රීතුමනි 10 වෙනි මාසේ මහ ඇමතිගෙන් ඇයි වුණා 11 වෙනිදට මහ ඇමති නිලධිවද බාර දුන්නා. අන්න ජෙනිවින්
ජනවින් වෙලා කතා කරන්න ඕන. දැන් මේ සමහර JVP එකේ අය anu අනිත් කට්ටියගේ pension කතා කරලා pension කපන්න හදනවා. 2004 43ක් ආවා. හැබැයි 39ක් හිටියා. හතරක් නැහැ 39ක් පාර්ලිමේන්තුවේ හිටියා. රුපියල් 40,000 ගානේ pension එක ගන්නවා. එක മന്ത്രി කෙනෙක් මේ වෙනකොට අරන් තිනවා 662,040,000. 6 ලක්ෂ නෙමෙයි. දැනට pension එක අරන් තිනවා 62,040,000ක් එක മന്ത്രി කෙනෙක්. එතකොට മന്ത്രിවරු 39 දෙනා 24 කෝටි 33 ලක්ෂ 60,000ක් මේ ආණ්ඩුවේ සල්ලි ජනතා හිමිට 24 කෝටි 63 ලක්ෂ 60,000ක් මන් විශ්‍රාම වැඩ අවුරුදු 13ක් අරගෙන තිනවා. ඒගොල්ලෝ ඒවත් මම කියනවා කමක් නැහැ. ඊටපු ජනාධිපතිවරුන්ගේ කපනවනම් ඈ විශ්‍රාමයේදී කපනවනම් ඒවා හැයින් කරනවනම් අරවත් ගෙනල්ලා ගෙවන්න. දැන් මොනවද? දැන් සමහරුන්ගෙන් අහනකොට අපේ පැත්තේ ඉන්න අර ගිරෝ වගේ මයියංගනේ භාෂාවෙන් කතා කරන එකේ ප්‍රමන්ත විද්‍යාරත්න කියලා ඌ කියන්නේ මගේ 40,000 චෙක් එක ලියනවලු පළවත්තේ පළවත්තේ ගොනගේ කාර්යාල ලියලා එයාගේ නෝනා මන් දන්නවා ඥානක් එයාගේ නෝනාගේ නම ඥානවති අක්කා ටීචින් කරන රුපියල් එතුමිගේ පඩියෙන් කොහමද ළමයි බණ්ඩාරේල මහවිද්‍යාලය යන්නේ සමන්ත විද්‍යාලන්නේ බදුල්ලටම ගෙවල් කුලියට ඉන්නේ කොහමද කන්නේ බොන්නේ කොහමද එතකොට කොහමද අර පඩිය මෙහෙට නෑ ඒකට චෙක් එක ලියලා එහෙන් ලියා ගන්නවා ඊට වැඩි ගාණා ඉතින් මේවා මම කියන්නේ මේවා මොනවයිද අනේ මම කියනවා මේ ගාන ගෙවන්න මේවා ගෙවන්න ගෙවලා පිරිසුදු විදියට කතා කරන්න දැන් ආපු ගම මොකද කියන්නේ චූන් වෙන්න මේ ගැලරි චූන් කරන්න පුළුවන් ඕන මිනිහෙකුට ගැලරි චූන් වෙන්න කතා කියනවා චන්ද කාලේට ගිහිල්ලා හැබැයි ගැලරි චූන් කරලා වැඩක් නැහැ ගැලරියේ ඉන්න අය සතුටුයි ප්‍රේමදාස මහත්තයාගේ නෝනාගේ පෙන්ෂන් එක කැපුවට ඒ වගේම මෛත්‍රීපාල මහත්තයාගේ පෙන්ෂන් එක කැපුවා මහින්ද මහත්තයාගේ පෙන්ෂන් එක කැපුවා කියලා ඕකේ දශමක ආර්ථික වාසියක් එන්නේ නැහැ ඒක නිසා මම කියන ඕගොල්ලොන්ගේ 39 දෙනාගේ පෙන්ෂන් ටික පරිත්‍යාග කරලා කපන්න පටන් ගන්න ඕගොල්ලෝ ඉස්සල්ලා ආදර්ශයක් දෙන්න ඕගොල්ලෝ රටට ආදර්ශයක් දීලා අනිත් අය එක කපන්න පටන් ගන්න සමහර අය කියනවා සමහර අය මෙතන ඉන්න සමහර අය කතා කරන්නේ නිකන් අද මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා මැරිලා ඉපදිලා වගේ කතා කරන්න ලැහත්ති වෙන්න එපා ඒ නිසා මම මේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ඒ අයට කියනවා ඒගොල්ලෝ හරියට ගියා නම් අනිත් අයට හරියට පාර පෙන්නවා නම් මේ වෙනකොට මේ රට කොතනද කියන එක හැබැයි මොකද කරන්නේ අද වීරයෝ වගේ ජෙනිමින් විදියට අඳින්නේ ඈ තමාර අය දැන් තමාර කොළඹ නගර සභාවට ඉදිරිපත් වෙ කෙනෙක් කියනවා මං අනුන්ගේ ඇඳුම් අඳිනවලු මාර කෙලිය දැන් අපිට එහෙම අනුන්ගේ ඇඳුම් අඳින්න ගියොත් මට අඳින්න කාගේවත් ඇඳුම් නැති වෙනවා ඇයි ඉතින් අමර මොකද්ද දෙන්න ඉන්නේ මගේ ඇඳුම් අනුන්ගේ ඇඳුම් අඳින්න කතා කරනවා අනුන්ගේ ඇඳුම් අඳින්න පුළුවන් ද අපිට ඒ වගේ මේ නිකන් බයිලා ගන්න ඕනේ නැහැ ඇත්ත කතා කරන්න ඕනේ ඇත්ත කතා කරලා ඉවර වෙලා මේ රටේ දැන් ඒගොල්ලෝ කියන අරු ඉරේට දානවා ආපුගම ගරුමන්තුතුමා මේ කාලේ විනාඩියක් දෙන්න ඔක්කොම ඉරේට දාන්න පුළුවන් දෙහෙම එහෙනම් ඔය ඒගොල්ලෝ කතා කරන විදියට අම්මට උඩු බන්ධනාගාර හදන්න වෙනවා ලක්ෂයක් විතර රටේ ඔක්කොම ඉරගද ඉරේට දාන්න ඊළඟට පොලිස් පැමිණිලි නැහැ උසාවි නැහැ පෙරකදොරුවන්ට වැඩ නැහැ පොලිසියට වැඩ නැහැ නඩුකාරොන්ට වැඩ නැහැ ඇයි මේගොල්ලෝ ඔක්කොම හිරේ දාන්න යන්නේ එහෙම හිරේ දාන්න බෑ පුළුවන්ද එහෙම ක්‍රමයක් කොහෙද තියෙන්නේ නඩුකාරොන්ට වැඩ නැති වෙනවා පොක්නස්ලට වැඩ නැති වෙනවා ඈ හිරගෙවල් කොහෙද තියෙන්නේ හිරගෙවල් හදලා ඉවර කරන්න වෙනවා ඇයි මුන් ඔක්කොම අපිව දාන්න යන්නේ හිරේ එහෙම දාන්න ගියොත් කී දාහක් දාන්නද දෙයියනේ මුන් ඒක ගැලරි චූන් වෙන්න මුන් කතා කරනවා ගැලරි චූන් කරනවා ගැලරි චූන් වෙච්චා මිනිස්සු ඉරේ දාන්න නඩුවක් දාන්න ඕන බී රිපෝට් එකක් ගන්න ඕන උසාවි ගෙනියන්න ඕන නඩුකාරයා සෑහීමකට පත් වෙන්න ඕන වැරද්ද පිළිගන්න ඕන උසාවියකට දාන්න එහෙම උසාවි දාන්න පුළුවන්ද ඒ නිසා මේගොල්ලෝ කියන කතා අහලා ගැලරි චූන් වෙන දැන් නම් ගැලරිය ඉවරයි තව මාස 6ක් ඇදුනොත් ඇදිලා ඉවරයි ඔක්කොම දැන් බහින කලාව දෙපැත්තෙම නගින කලාව ඉවරයි බහින කලාව තමයි බහින කලාව ටෙලිෆෝන් එකේ බහින කලාව ටෙලිෆෝන් එක නම් කොහමද මන්තර මුක්කුව ගහයි එහෙමනම් මේ වෙලාව ඉවරින්ද නවතිනා නැත්තම් නවතින්නේ නැහැ ස්තුතියි ඊළඟ